දෙගල් දොරව රජ මහ විහාරයට දැන් අපි මහනුවර නගරයේ සිට බැවරුම තමා මේ පහු කරගෙන යන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පහස ලැබෙන මේ මහනුවර නගරයේ සිට තව කිලෝමීටර් 4ක් විතර දුරට ගියාම තමයි දෙගල් දොරව රජ මහ විහාරයට අපිට යන්න පුළුවන් වෙන්නේ අපි බලමු ඊ යන ගමනේ අපිට මොනවද හම්බෙන්නේ විශේෂ තැන් කියලා ලේවැල්ල පාරට තමයි මේ මහනුවර නගරයේ සිට වැවරම් පහු කරගෙන ධර්මරාජ විද්‍යාලය පහු කරගෙන ඇවිල්ලා අපි දැන් ලේවැල්ල කියන මාර්ගයේ ඔස්සේ තමයි දැන් යන්නේ දෙගල් දොරු රජ මහා විහාරස්ථානය හොයාගෙන දැන් අපි යන්නේ ලේවැල්ල පාලමුවට ලේවැල්ල පැරණි හෙල්ලෙන පාලමත් මේ පාලමට සමගාමීව තමයි පිටලා තියෙන්නේ. දැන් ඉතින් මේ භාවිතයෙන් නම් තොරයි. නමුත් නුවරට ඇතුළෙන ප්‍රධාන මාර්ගවලින් පැමිණෙන සියලුම වාහන නුවරට ඇතුළෙන කෙටි මාර්ගයක් විදිහට මේ ලේවැල්ල පාරම හරහා ගමන් කරනවා. ඔන්න දැන් අපි අහසන්නට ආවා. දැන් අපි මේ පාරවල් දෙකේ ඉන්න පැත්තට, ඒ කියන්නේ වම් අත පැත්තේ ඉන්න පාරට තමයි ගමන් කරන්න සූදානම්. අපි දෙගල් දොරුව රජ මහා විහාරස්ථානයේ ආසන්නයට ආවා. අපි දැන් ඒ විශේෂී සුවිශේෂී මේ රජ මහා විහාරස්ථානය ඇතුළට යන්න තමයි සූදානම් වෙන්නේ. බලමු ඒ දෙගල් දොරුව රජ මහා විහාරස්ථානය කියන්නේ මොකක්ද? එහි තියෙන සුවිශේෂී අංග ලක්ෂණ මොනවද? ඇයි ඒක අපිට වැදගත් වෙන්නේ කියලා. ඔන්න අපි කලින් සඳහන් කළා වගේ මහනුවර වැවරවුම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඒ පරිශ්‍රය පහු කරලා අපි ආවේ ඒ වටිනා කියන ඓතිහාසික ස්ථානයට. ඒ තමයි දෙගල් දොරුව රජ මහා විහාරස්ථානය. මේ විහාරස්ථානයට ආවම අපිට හමු වුණා මෙහි විහාරවාසී ආනන්ද ස්වාමින් වහන්සේ. අපට ගොඩක් දේවල් දැනගන්න තියෙනවා මේ විහාරස්ථානය ගැන, මෙහි ඓතිහාසික වටිනාකම ගැන වගේම නූතන තාක්ෂණයත් එක්ක මේ සමාජ ජීවිතයත් එක්ක ජීවත් වෙන අපි කොහොමද මේ හැමදේම එක්ක මේ ඓතිහාසික උරුමයන් රැකගන්නේ කියලා. ඉතින් මේ හැමදේ ගැනම තොරතුරු දැනගන්න අපි අවසර ඉල්ලමු මෙහි විහාරවාසී ආනන්ද ස්වාමින් වහන්සේගෙන්. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. දෙගල්දොරු රජමහා විහාරය කියන්නේ බොහොම පැරණි සිද්ධාස්ථානයක්. විශේෂයෙන්ම අපි පාසල් දරුවන් වශයෙන් ගත්තම සහ ජාති ගුරුමයක් වශයෙන් ගත්තාම අපේ ළමා පරපුරටත් වැඩිහිටියන්ටත් මේ දෙපිරිසටම ඉතාමත් වැඩදායි, ඒ වගේම ඓතිහාසික වශයෙන් අපේ කම කියන එක රැක ගන්න පුළුවන් ස්ථානය තමයි මේ දෙගල්දොරු විහාරස්ථානය කියලා කියන්නේ. ඉතින් මේ විහාරස්ථානයට මගේ පිවිසීම සිද්ධ වෙන්නේ 1993 විතර. නමුත් ඊට පෙර මම පැවිදි දිවියට ඇතුළත් වන්නේ 1987 දී. පන්සල් ජීවිතේ ලැඹෙන්නේ 1986 දී. ඊට පස්සේ 93 වෙනකන් නුවර එළිය ප්‍රදේශයේ මම වැඩ වාසය කළා. ඊට පස්සේ 1993 ජනවාරි මාසයේ මේ ස්ථානයට මම වැඩම කරන්නේ. ඒ මගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ස්වාමීන් වහන්ස, දැන් ඔබ වහන්සේට තියෙන වෙනස්ම විදිහ අත්දැකීම් රාශියක්නේ. දැන් කිහි ජීවිතය ගත කරලා තියෙනවා, ඊට පස්සේ උසස් අධ්‍යාපන ආයතන සමග සම්බන්ධ වෙලා තියෙනවා, ඒ තරුණ අනිත් කණ්ඩායම් එක්ක ඉඳලා තියෙනවා, එතකොට හොඳ ළමා කාලයක් ගෙවලා තියෙන මේ හැමදේම එක්ක ඔබ වහන්සේට 93 අවුරුද්දේ මේ වගේ ඇත්තටම ඓතිහාසික උරුමයක් තියෙන විශාල සමාජ වටිනාකමක් තියෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයකට තමයි එන්න ලැබෙන්නේ. ඒ පළවෙනි මොහොත කොහොමද ඒ අත්දැකීම? මීට පෙර 93ට පෙර මට මේ වගේ ඓතිහාසික දස්ථාන අපේ ගුරු හාමුදුරන් වහන්සේලා සහ වන්දනාචාරිකාවල ගිහිල්ලා දැකලා තිබුණට ස්ථීර වාසස්ථානයක් වශයෙන් මේ ස්ථානෙට එනකොට අර අපේ කම කියන හැඟීමත් එක්ක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ඓතිහාසික තැනකට නේද මම ආවි කියන හැඟීම එදා මට දැනුණා.
ඒනිසා මේ විහාරස්ථානයට මගේ මුල් විහාරස්ථානයට වඩා ලොකු බැඳීමක් ඇති වෙනවා ඒ අර ඓතිහාසික වටිනාකමත් එක්ක මේ ස්ථානේ වැඩවාසය කරන්න ලැබෙන අවස්ථාවත් එක්ක ඉතින් ඊට පස්සේ අපේ පාසල් දරුවන් සමග විශේෂයෙන් විහාරස්ථානයේ දහම් පාසලේ දරුවන් එක්ක ඊළඟ මේ විහාරස්ථානය වන්දනා කරගන්න එහෙම නැත්නම් අධ්‍යාපනික වශයෙන් දැනුම ලබා ගන්න එන නන් දෙසින් පැමිණෙන අපේ පාසල් දරුවන් එක්ක මේ වායේ තොරතුරු බෙදා ගන්නකොට තව තවත් ඊ හැඟීම දැඩි බවට පත් වෙනවා ඒ නිසා මට සිදු වෙනවා මේ විහාරස්ථානයේ තියෙන ඓතිහාසික වශයෙන් තියෙන වැදගත්කම එදා මුක પરම්පරාගතව අපේ හාමුදුරන් වහන්සේලා වැඩිහිටියෝ පවත්වාගෙන ආ දේට වඩා යම් වටිනාකමක් මේ විහාරස්ථානයේ තියෙනවා කියලා දැනගන්න. ඉතින් ඒ නිසාම මගේ උපාධි නිබන්ධනයේට මම තෝරාගන්නේ මහනුර යුගයේ චිත්‍රකලාව තුළින් පෙන්වන sannivedanaya කියන මාතෘකාව. ඒකේ ප්‍රධාන තේමා බවට පත් කරගන්නේ දෙගල්දොර විහාරේ. මොකද නුවර යුගයේ සිතුවම් කලාව ගැන සාකච්ඡා කරනකොට මේ විහාරස්ථානයේ සිතුවම් අතහැරලා කිසිම කෙනෙකු සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා ලොකු අභිමානවත් බවකුත් මට දැනෙනවා. ඒ හින්දම මේ සිතුවම් පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්නත් මට අවස්ථාවක් ලැබෙනවා මේ විහාරස්ථානයට වැඩම කිරීමෙන් පස්සේ. ඔබ වහන්සේ ඉතාම පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් කියන එක තමයි ඉතින් අපි හැමෝටම ඒ කතාබහෙන් දැනගන්න ලැබුණේ. ඔබ වහන්සේ මුල්ම අවස්ථාවේ ඔබ වහන්සේගේ පරිශ්‍රණ නිබන්ධනයට කරුණු සොයන විට රසමුසු තැන් ඇති හමුණු ඒ වගේම තමයි විශේෂිත ඉතිහාසගත මුක પરම්පරාගතව පැමිණි සිදුවීම් එක්ක ගොඩක් පොත්පත් පරිශීලනය කරන්නට ලැබෙන්නේ නැති විශේෂිත සිදුවීම් තිබෙනවද අපේ ස්වාමින් වහන්සේ? ගොඩක් වෙලාවට ශාස්ත්‍රීය නිබන්ධනයක් කරනකොට ශාස්ත්‍රීය පරිශීලනය බවට පත් වෙන පොත්පත් තමයි පරිශීලනය කරන්න ලැබෙන්නේ. ඊට අමතරව විහාරස්ථානය හා සම්බන්ධ තොරතුරු ගවේෂණය කරන විට ගොඩක් වෙලාවට අද පාසල් පෙළ පොතට ඇතුළත් වෙලා තියෙන කරුණු කාරණා දිහා බැලුවම මට හිතෙනවා දෙගල්දොර විහාරයේ සම්බන්ධව තියෙන තොරතුරු ඊතරම් ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා වැඩි යමක් මට හොයාගන්න පුළුවන් වෙනවා. එකක් තමයි ජන ප්‍රවාදත් එක්ක මේ විහාරස්ථානයේ සම්බන්ධතාවය. ඒකේ මුල්ම අපි පිවිසුම ගත්තොත් දෙගල්දරුව කියන ගමේ නම හැදෙන කොහොමද? ඉතින් කරුණු හොයාගෙන වැඩිහිටියෝ ඒ වගේ අපේ විහාරස්ථානයේ වැඩිහිටි අවුරුදු 90ක පමණ වයස් සීමාව හිටු ලොකු හාමුදුරන් වහන්සේ නමක් උන්වහන්සේ. ඉතින් ඒ වගේ වැඩිහිටියන් එක්ක සාකච්ඡා කරනකොට මට දැනගන්න ලැබුණ දේ තමයි දෙගල්දරුව කියන නම හැදෙන මේ විහාරස්ථානයේ බලපෑවා කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. නමුත් මේ විහාරස්ථාන නෙමෙයි ඒකට බලපාන්නේ. මෙතන මේ විහාරස්ථානයේ තියෙන්නේ විහාරස්ථානයේ වෙනුවෙන් ඉදිකරන ලද ගල් වෙන. දැන් අපි මේ ඉන්නේ ගල් පියස්ස යට. ඉතින් මේ ගමේ ඔය දෙගල්දරුව කියන නම හැදෙන්න බලපාන ලද ගල් පර්වතයේ තියෙන මේ ගම කෙළවරේ තියෙන ස්ථානයක. මේ ස්ථාන නර්මන්නත් මට යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ ස්ථානයේ පෙර දවස ගල්පියන් දෙකක් සහිත දොරක් තියෙන ගුහාවක් තිබිලා තියෙනවා. මේ ගුහාවේ තිබුණලු රන් දෑකැති හතක්. මේ දෑකැති අරගෙන ගොයන් කපන කාලට ගොවියෝ ගොයන් කපලා ආපහු ගෙනihin තියෙන චාරිත්‍රයක් තිබිලා තියෙනවා. ඒ ගොයන් නෙලාගෙන ඊට පස්සේ ඔව් ඒ දෑකැති නැවතවරක් ඒ ගුහාවේ ගිහලා තැන්පත් කරනවා. එක වංචනික ගොවියෙක් කරලා තියෙන වැඩේ තමයි මේ දෑකැති අරගෙන දෑකැති වලින් අවශ්‍ය කරන මේ චාරිත්‍රානුකූල කටයුතු කරලා ඊට පස්සේ හයක් ගිහින් තියෙනවා හත්වෙනි දෑකැත තමන් ළඟ තියාගන්න සන්තික කරගන්න හොරකමට වගේ. ඊට පස්සේ මේ මිනිස්සයාව රෑ හීනෙන් ඇවිල්ලා මේ ගුහාවට අරක් ගත්ත අමනුෂ්‍යයා අපි කියන්නේ බහිරවෙව් කියලා. මේ බහිරවය මේ මිනිස්සයා බය කරලා තියෙනවා. පහවදාම මේ මිනිස්සේ ඇති වෙච්ච බයත් එක්ක අර දෑකැත්ත ගුහාවේ ගිහින් තියෙනකොටම මම අර ඉස්සෙල්ලා කිව්වේ දොරපියන් දෙකක් තිබ්බ කියලා ගල්පියනි. ඒ ගල්පියන් සහිත දොර එකපාරටම වැහිලා තියෙනවා අර ගොවිය හිර වෙන විදියට. ඉතින් වැහෙන්න කලින් ගල් පියන් දෙකක් සහිත දොර කියන අර්ථයෙන් දෙගල් දොර කියන එක තමයි පස්සේ දෙගල් දොර වුණා කියන්නේ. ඉතින් එතනින් තමයි මේ ගමට දෙගල් දොර කියන ග්‍රාම නාමය හැදෙන්න බලපාලා තියෙන්නේ. ඔන්න දැන් අපි ස්වාමින් වහන්සේගෙන්
जन प्रवादेन देवाल दनगत अभी दी श्रीलांकिन विधिट बहुवागमिक बहु सांस्कृतिक हरिम सामकामी जनकोट्टास्यकट जीवत्न राटा इथिंग विविध तैंग विविध कथाभाव शास्त्रीय उपभांसी सिधुकला वगे स्वाधीन निबंधन करम एहा अनुरूपी शास्त्रीय कृति परशीलने कर्णवा इतम वेदगदेहट जन प्रवादेगन अपट पोडी अदसगन लबुना संहल्लाट नेदस्वामी महंस मुख परंपरा गतवेन पोत्पत्ल सन्धानी नमूद ये हिताम रसवत् ये आश्रित अपट गुला विशेष लंका ग्राम नाम विहारस्थान नाम गतम गोडत्न जन प्रवादे ने आश्रित अपट गोडाक लोकु संस्कृति अपे उरुम्यज्ञन सहापेकमज्ञन हंगीमा कैतीन इतनी स्वामीन महंस गोडा पीं सिद्धवेन अपट मे अत्र हरम रसवत् ट मे जन प्रवादे सह मे शास्त्रीय कीन दिखम पीली बंधव तुर तुर लादेन उपमहस्य उत्साह सदाहकंडवश्य तब ये जन प्रवादे अभी मे विधेयट विद्युत लेखन सकस्कलतेन अनागति वटिनो किल हित सदाहन करण हुई मुखद अभी पास गुड़ा कथंदराहरी कमती दईस्तर अभी आचिलसी तमाइ कथांधर गुड़ा दैनगति नमु अद काले अपे हेदिन लमाइ गुड़क कथांधर किल अभी जनकथा मे परशील कन्वाडुई रूपवाहिनी विकाशने वन कार्टून हा संबंध ये कथांधर लमा चित्रपट वगे दीवल विदेशीय नाट्य मे वतम अद गुड़ाक अपे लमाइ कथांधर विदिरदान दखींद सिद्ध वेलाती ने एतेम तमाइ ते कर जनमाद्यं अपी पोलंबन आकार अनु सिद्ध विच्छेदयक् विदेट मम दखिनी कोहमुनात् अभी दाना जनकता इकदेक हरी संधान कर लीयन अभी लमइन हरी वेदगाते मे विहारी संबंध तव जनकतंद्रेतमय मे अभी अतुल विहारेट प्यूसुनाट पास दकींडती है नवा मार पराजय के चित्रावलिया मे विहारी वियंताली उपमान से संधान कराने मे अभी मे अतुलट अभी सामान्य साहसनिक संख्या विहार गर्भी के अतुल विहारी वियंताली तीन मार पराजय मे मारपराज चित्रावली अंदर नीलगम पटबेंद कि चित्रशिल्पी मे आ बहुम दक्ष चित्रशिल्पी इतकोट मे अदापि मे विधुलियालोके भाविताकरला मे विहारस्थाने नरंबुआट यदा मे विहारस्थाने सित्वा निर्माणेक अवदीसट भाविता विलातीयन्नि कैकुनतेल पहान यद पहान्नालोकेन तमाय मे चित्र निर्माणे करला तीयन्नि गल गुहावे अतुले अंधकारे सहितव तीयन्नि पलांचि बेंदगेन ए वगे निदागेन तमाय चित्र अंदर तीयन्नि दैन मेहम चित्रांदीनकोट मे नीलगम पटबंद चित्रशिलपियागे अत वैसा गोल याकिंग सहायक लंग इंदीना मे नीलगम पटबंद चित्रशिलपिया मे बुलाट हपन इधिंग बुलाट हपल किलगहन पड़कम अल्लंगिनी सहायक इतना पड़कम अल्लंगिनी दिख वस्तावक रजतुमा आय विहार कर्मा अंत वेड कटे कुहमद किरण की बला बलाकोट अर सहायक अत वेस मिथिन आई शिलिया दज्जुर आवा की ये तरम चित्रवल्ट दहन गत अंदर इट पास रज्जुर अयुनाट पास मे रज्जुर अत वेस अयुनाट पास शिल्पी अम्म पुरुदट पड़कमट के लिए मून हरवन हरवन रजतमा की अंगठन के दी रज्जुर अद्दे का अद्दे का मंग अर शिल्पिया के गहन रईतमागे अतट अतट के गहन को अरे पत्ला तीन पहा दिशा मुद्दों दिन दिन गे रईतमा के विला मनुष्य सिहि नती नपिका सिहि मुर्जावे सिहि नती मुखद रईतमागे अतट के गापिके वेरेट अनिवार्य हिसगसादान दिल्पिया दीट पास सिहि मुर्जा पास टीक दवासा कुटदे रईतमा दिन मे मनुष्य नति वटना संपदक मट नती ऐने सा शिल्पिया गेदरट गिहिला मे उबाते किसी वेरदक ने ममई वेरद करे ऐने सा उबट अभेदाने दिन मंकमती उब ये अभेदाने पिली अरगन गिहिला दिगल विहार कर्मांति वेरटिक इकमनिंग वर करान के अर शिल्पिया पोलना मनस हदन इत पास तमाय आया विल मे विहार कटेतुअलट बहुदायकुना किल किया विहारस्थानी इदिकिरी महासंबंधवाणी क्रिस्तुपर शिग्दासत्य हतलिस अटवेनकुट राज्यकरपू कीर्ति श्री रायसिंह रायतुमा इतोट इतुमा मे विहार कर्मांते अतुल विहारे इदिकरला इलांट मे चित्र सित्वाम गत करला मे कुलुन इदिकिरीम दक्वा करनकुट अभावित पत्तेनो इट पास्से
इतर वेडटिक मे सिविलिम हदला वहाले संपूर्ण कल विहारे वेडकट निमा कल पूजा कल तीन मुरतर श्री दम्मकंद नायक हमदुर अंट राजादि राज सिंह की रईतमा विसी एक दास हि असुवितर ඉතින් අපේ විහාරස්ථාන රජුගේ නිසා එතකොට ස්වාමින් වහන්සේ දැන් අර බුලත් විතකාල අපේ ඒ කෙල ඒ සම්බන්ධ වෙන්නේ අපිට කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා තමයි මේ මේ සිද්ධියට මුල් කාලේ ඔව් ඔව් එතකොට දැන් ඔබට දැනගන්න ලැබුණා ජන කතා දෙකක් ඔව් ජන ප්‍රවාද දෙකක් ඉතාම රසවත් සහ ඒ ජන කතා තුලත් තියෙන අමුතු සාහිත්‍යයක් නේද අපේ හාමුදුරුවෝ ජන කතා සාහිත්‍ය ඔව් ඒ ජන කතා තුල බලන්න දැන් ඒ රජතුමා අනාගතය ගැන හිතලා ගත්ත තීරණ අබේදානේ දෙන්න හිතූපේක ඒ නිසා තමයි ආදරණීය දුවේ පුතේ වගේම දෙමාපියනේ අද අපිට මේ වස්තුව හිම් වෙලා තියෙන්නේ අද අපිට මෙතන ඇවිල්ලා මෙවැනි ස්වාමින් වහන්සේ නමකගෙන් මේ තොරතුරු ලබා ගන්න තරම් අපි වාසනාවන්ත වෙලා තියෙන්නේ ඒ රජතුමත් ගත්ත හරි තීරණේ නිසා නේද ඒ කියන්නේ ඒ ශිල්පියාගේ දක්ෂතාවයට පවණක් මූලිකත්වයේ දුන්න නිසා අබේදානේ ලැබුණු නිසා අද අපිට සම්පතක් ඉතිරි වෙලා ඉතින් ස්වාමින් වහන්සේ වර්තමානයේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ නමකට එහා ගිය ගුරු හාමුදුරු කෙනෙක් විදිහට දහම් පාසල් දරුවන්ට ඒ වගේම තමයි දිවයිනේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබන දරුවන්ට දැනුම දෙන ස්වාමීන් වහන්සේ නමක් උපාධිධාරී ස්වාමීන් වහන්සේ නම. දැන් ඔබ වහන්සේ නිතරම ගැටෙන්නේ මම දන්න විදිහට පිරිමි දරුවන් එක්ක. එතකොට කොහොමද මේ අත්දැකීමයි දැන් ඔබ වහන්සේගේ කුඩා කාලය දැන් ඉන්නේ අපි තාක්ෂණික දියුණු ලෝකයක් එක්ක අපේ දුවල පුතාලා ඉන්නේ මේ ගේම්ස් සෙල්ලම් කරන විදේශීය කාටුන් හඬ කවපු දේවල් බලන පිරිසක් එක්ක ඔබ වහන්සේට ගත කරන්න ලැබෙනවා ඇති. ඒත් එක්ක කොහොමද හාමුදුරනේ මේ ඓතිහාසික උරුමයක් තියෙන ඔබ වහන්සේ ගොඩක් අධ්‍යයනය කරලා තියෙන මේක කොහොමද අපි සම්බන්ධ කරගන්නේ ඔබ වහන්සේගෙන්? ගොඩක් වෙලාවට දැන් අපි අධ්‍යාපන ප්‍රතිපත්තියත් එක්ක හරවිෂය පද්ධතියක් තියෙනවනේ. ඒකේ ඉතිහාසය කියන කොටසයි ඊළඟ චිත්‍රකලාව කියන විෂයයි මේවා අධ්‍යයනය කරන ශිෂ්‍ය කණ්ඩායම අතරින් ඉතිහාසයේ සීරම දරුව ඉගෙන ගන්නට ඕන. එතකොට තරමක් දුරට මේ ඓතිහාසික සිද්ධාස්ථාන පිළිබඳ තොරතුරු වුන්ට ග්‍රහණය කරගන්න ලැබෙනවා. හැබැයි චිත්‍ර විෂය හදාරන දරුව හරි අඩුයි. ඒ නිසා මේ වගේ කලාත්මක වටිනාකම අපේ නූතන දරු පරම්පරාවට ලැබෙනව අඩුයි. ඒ නිසා අපි අර සිංහල සාහිත්‍යයෙන් බෞද්ධ ධර්මය අන් ආගමිකයන් අතරට ගෙන යන්නේ ඔය වගේ මේ වගේ සිද්ධාස්ථාන පිළිබඳවත් ඒ සිංහල සාහිත්‍ය හෝ පොදු විෂයක් යටතේ ගෙන යන්නට රජයක් ඕනෑම පත්වන රජයක් උත්සාහ ගන්නවා නම් මම හිතනවා ඊටාම වැදගත් මේ වගේ ස්ථාන ජනගත කරන්න නැත්නම් ළමා මනසට කාවත් දන්න අපේ කම මොකද්ද අපේ උරුමය මෙන්න මේ වගේ හැඟීම් එක්ක කටයුතු කරන්න ගොඩාක් දුරට වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා ඒ හින්දා දැන් මම සේවය කරන්න මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ මම සේවය කරන්නේ. ඉතින් ගොඩක් වෙලාට මේ ළමයින්ට පාඩම් කියා දෙනකොට මම මගේ පාඩම් වල යම් යම් කරුණු ග්‍රහණය කරගන්න අවශ්‍ය තැන්වලදී මම මේ වගේ සංසිද්ධීන් දරුවන්ට නිදර්ශන වශයෙන් භාවිතා කරනවා. දෙගල්දොර විහාරේ පමණක් නෙමෙයි මහනුවර යුගයේ විහාරස්ථාන අනුරාධපුර යাদী මේ සිද්ධාස්ථානවල තියෙන කිනාකම් පිළිබඳව අවබෝධය ලබා දෙන ආකාරයට මම මේ පාඩම් කරන වෙලාවට ඒ සිද්ධි ගලපනවා. ඉතින් ඔය වගේම දරුවොත් හරි කැමැතිව දැනගන්න. ඒ හින්දා තාක්ෂණය කොච්චර දියුණු වුණත් හැදෙන ළමා පරපුරක්නේ. මේ හැදෙන ළමා පරපුර තාක්ෂණෙත් එක්ක ගියාට දරුවන්ට තියෙන්න ඕනේ අපේ කම මගේ කම කියන හැඟීමින් මේ රට පිළිබඳ හැඟීමක් දෙන්න නම් අපේ උරුමයන් මොනවද අපි අනාගතේට උරුම කළ යුත්තේ මොනවද කියන හැඟීමෙන් ළමයින්ට මේ අපරෙන්ද ඇත්තටම දැනුමක් දෙන්න ඕනේ. ජාතික හැඟීම දෙන්නට ඕනේ. ඔව්. දැන් ගොඩක් දේවල් අද කාලේ නිර්මාණය කරන්න ඉදි කරන්නේ අවුරුදු 20ක් 30ක් ගැරන්ටියක් තියලානේ. එතකොට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් අපි උරුමය අපේ අභිමානය කිය කී අපි ඉතිහාසයේ පිළිබඳ ලොකු පුරෝකතනයක් කරනවා. හැබැයි අපි මොනවාද තව අවුරුදු 50කින් එහාට අපේ පරම්පරාවට උරුම කරන්න කියලා හිතන්නේ නැහැ. ඒ නිසා හැකිනම් මේවා තාක්ෂණය හරි භාවිතා කරලා මේ විදිහට හරි කරන එක ඉතාම වටිනා මේ වැදගත් කාර්යයක් විදිහට තමයි මම දකින්නේ. ඒකට අපේ දරුවන්ට දැන් උපතින්ම තාක්ෂණික දැනුම තියෙනවා. ඒ නිසා තාක්ෂණය භාවිතා කරන නිසාම
ඔවුන් මේ තාක්ෂණය හරහා අපේ කම රැක ගන්න අපේ කම අපේ උරුමය ඔවුන්ට දායාද කරන්නට උත්සාහ ගන්නවා නම් නූතන යුගයේ අපේ වගකීමක් ඉදිරියේ මම දකින්නේ. ඇත්තටම වැඩිහිටියන් වශයෙන් අපෙන් ඉටු විය යුතු යුතුයකමක් හැටියට තමයි ශාමනන්ද YouTube නාලිකාව හරහා උනත් අපි මේ උත්සාහය දරන්නේ. ඇත්තම සමහර වෙලාවට ස්වාමින් වහන්සේ අපට දැනෙනවා මේ වැඩසටහන් සැලසුම් කරනකොට අපට සිද්ධ වෙලා තියෙන උඩුගම් බලා යන්න වගේ. ඒ කියන්නේ සමාජයේ රැල්ලක් විදියට වෙනම පැත්තකට යනවා. නමුත් අපි ඊටාම අසීරුවෙන් මේ දරුවන්ගේ හෙට දවස අනාගතේ ඔබ වහන්සේ සඳහන් කළා වගේ තව අවුරුදු 50ක් යනකොට තව අවුරුදු 30ක් යනකොට අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන් සැකසීමේ ලොකු වගකීමක් අපිට දැනලා තිනවා. හැබැයි ඒ දැනීම අපිට ආවෙත් අපේ කුඩා කාලේ ඔබ වහන්සේ වගේම ඔබ වහන්සේගේ ගුරුහාමුදුරන් වැනි ඒ නායක ස්වාමින් වහන්සේලාගෙන් වගේම අපේ අධ්‍යාපනය අපිට ලබා දීපු ඒ ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න. ඕන් අපිට දුන්න යම්කිසි ජාතිකත්වයේ පිළිබඳ හැඟීමක් කොහොමද අපේ රට ජාතිය ආගම රැකගන්න සංස්කෘතිය මේ දීපු මොනහරි දෙයක් නිසා තමයි අද දවසෙත් අපිට මේ ඔබ වෙනුවෙන් මේ අනාගතය වෙනුවෙන් දරු පරපුරෙන් කටයුතු කරන්න පුදුම කැක්කුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි කතා බහ කරමින් හිටි කාරණාත් එක්ක බලනකොට වැඩිහිටියෝ වශයෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා. අද සමාජයේ මේ ජීවත් වෙන දරුවන්ට ඔබ වහන්සේ සඳහන් කළා වගේම තව අවුරුදු 20කින් 30කින් 50කින් අපේ රටේ අනාගතය ගොඩනගන්න උපකාර කරන්න. ඉතින් පාසල් දරුවෝ වශයෙන් ඒ වගේම පාසල් දරුවන්ට මඟ පෙන්වන ගුරුවරු සහ දෙමව්පියෝ වැඩිහිටියෝ වශයෙන් ස්වාමින් වහන්සේ මොකද්ද මේකේ සමාජ වටිනාකම? ඇයි මේ වගේ තැන්වලට දරුවෝ එන්න ඕනේ? ඇයි මේවා අධ්‍යයනය කරන්න ඕනේ කියන කාරණේ ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද? ලෝකයේ ගොඩාක් දියුණුයි යයි සම්මතව තියෙන රටවල් වල මිනිස්සු හඹාගෙන යන්නේ ආර්ථික දියුණුවකට. එතකොට සංස්කෘතික වටිනාකම් ගැන හිතන්න එයාලට සංස්කෘතික වශයෙන් උරුමයක් නැහැ. ඒ නිසා යුරෝපය හා බටහිර රටවල් වල දේවල් අපි අනුකරණය කරනකොට අපි කියනවා නූතන දියුණු සමාජයේ මේ වගේ තමයි කියලා. ඒ එයාලට ආරක්ෂා කරන්න දෙයක් නැති හින්දා. එයාලට තියෙන බොහොම කෙටි කාලීන ඉතිහාසයක්. නමුත් ආසියානුවන් විදියට එහෙම නැත්නම් එයාතුණු ශ්‍රී ලාංකිකයන් විදියට අපේ ජන සමාජයේ ගල් යුගයේ දක්වා දිවෙන ඉතිහාස උරුමයක් අපිට තියෙනවා. ඒ නිසා අපිට කතා කරන්න තියෙන ඉතිහාසය බොහොම දීර්ඝයි. එතකොට ඒ තරම් ප්‍රෞඪ බවක් උරුමයක් අපිට තියෙන නිසා අපේ කම කියන හැඟීම එන්න නම් අපි ඒව ගැන දැනගන්න ඕන. දැනගන්න නම් ඔය තාක්ෂණික වශයෙන් පරිගණක ක්‍රීඩා කළා කියලා හෝ තාක්ෂණයේ භාවිතා කළ නව අධ්‍යාපනය ලැබුවා කියලා අර නවලෝකයට උමනා කරන මනුෂ්‍යයා නිර්මාණය වෙන්නේ නැහැ. දැනුමින් සන්නද්ධුන මිනිස් නිර්මාණය වෙයි. නමුත් පරිසරයට ආදරය කරන, ඉතිහාසයට ආදරය කරන, මේ බිමට ආදරය කරන, ගහකොළ සතාසිවිපාවාට ආදරය කරන සහ ඉතිහාසයේ මගේයයි සම්මත කර ගැනීමට උත්සාහ දරන කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම තමන්ගේ දෙනෙතින්ම දැක බලාගෙන මේවා තමන් විසින්ම සොයන් අධ්‍යයනයක් කරනවා කියලා අපි අධ්‍යාපනයේදී භාවිතා කරනවා. ඒ තුලින් තමන්ට අවිධිමත් අධ්‍යාපනිකෙන් ලබන්න තියෙන හොඳ දැනුමක් ලබන්න පුළුවන් අවස්ථා තමයි මේ ඓතිහාසික ස්ථාන සිද්ධාස්ථාන කියලා විතරක් මම කියන්නේ නැහැ. පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන අපේ උරුමයන් අපි සොයාගෙන යා යුතුයි. ඒ ගියොත් තමයි අපට අපේකම කියන එක දැනෙන්නේ. දැන් විදේශගත වෙලා ඉන්න කොතෙකුත් පිරිස රට ගියා නම් හොඳයි කියලා පහුගිය කාලේ ගිය ඔක්කොම දැන් ගුවන්තොටුපළවල විදේශීය ගුවන්තොටුපළ ඇයි පොරකන්නේ ලංකාවට නැවත එන්න ඕනි කියලා? ඒගොල්ලෝ දන්නවා ලංකාව තරම් සුරක්ෂිත තැනක් තවත් මේ ලෝකේ නැහැ කියලා. ඔය වගේම තමයි වෙන රටවලට ගියාට පස්සේ අපේ මේ තියෙන ආගම ධර්මයේ සංස්කෘතිය කියන මේ හරපද්ධතීන් ගැන ඇතර මම මේ පණිවිඩ දෙන්නේ අපේ දෙමාපියන්ට. ඒ හරපද්ධතීන් ගැන වටිනාකම දැනෙනකොට තමයි මගේ මව්මිය කොච්චර වටිනවද කියලා දැනෙන්නේ. ගුවන් යානයකින් උඩුගුවනේ යනකොට තමයි දැනෙන්නේ මේ බිම කොච්චර ලස්සනද කියලා. පොළවේ පය ගහලා ඉන්නකොට අපට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි මේ වටිනාකම් දැනෙන්න නම් මේ මහ පොළවේ ඉපදිච්ච දරුවෙක් විදියට, සුජාත දරුවෙක් විදියට පොළවේ වටිනාකම, ඒ වගේම රටේ වටිනාකම, මගේ මව්බිම කියන හැඟීම ඇති කරන්න නම් අපි දෙමාපිය විදියට දැනගන්නට ඕනි දරුවන්ට මේවා අපේ දායාද විදියට ඔබේ යුතුයකමක් වශයෙන් උරුම කරලා දෙන්න. ඇත්ත වශයෙන්ම ස්වාමින් වහන්සේ නිතරම දරුවන් එක්ක දැන් ඔබ සතියේ දින 7 ගත්තොත්
දින හතෙන් මං හිතන්නේ පැය ගාන ගණන් කරොත් වැඩි කාලයක් ඔබ වහන්සේ ගත කරන්නේ දරුවන් එක්කම තමයි. ඒ දරුවන් 1 සිට 13 වසර දක්වා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පන්සලට එන දායක දායකාවන්ගේ අර අතදරුවෝ එහෙම වෙන්න පුළුවන්. ඔබ වහන්සේ හුඟක් අනාගතයේ දකින්න ඇති. දරුවන්ගේ තියෙන මේ මෘදු කුසලතා වර්ධනය ඒ වගේම තමයි සහකම්පනය. කියන්නේ මට අනික් කෙනාගේ දුක දැනෙන එකේ ගැටලුවක් අද තියෙනවා. බස් එක ගියත් හාමුදුරනේ අසුන දෙන්නේ නැහැ ගැබිනි කාන්තාවකට වයසක අම්මා ආපච්චි කෙනෙකුට උනත් දෙන මට්ටමක ටිකක් අද දරුවෝ අපි කියන බ්‍රොයිලර්ස් චිකන්ලා වගේ තමයි මේ පරම්පරාව හැදෙන්නේ කියලා. ඒ වගේම තමයි අපි නූතනයේ ඉන්න දරුවන් එක්ක රාජකාරී කරනකොට උනත් රාජ්‍ය ආයතනවල අපි දන්න අපිට හරි ගැටුම් ඇති වෙනා මේ අදහස් ගැලපෙනවද නැත්නම් පරම්පරා ගැටුමද මේ දේවල් එක්ක යනකොට ඔබ වහන්සේ සඳහන් කළා මේ පෞරාණික දේවල් ඒ වගේම අපේකම අපේ හැඟීම් ඔය කියන සහකම්පණි ඇති වෙන්නත් මේ දෙගල්දොරුව විහාරස්ථානේ වගේම තව ලංකාව පුරා තියෙන විහාරස්ථානවලට යෑම ඓතිහාසික ස්ථාන නැරඹීම වැදගත් හැටියට ඔබ වහන්සේ දැක්කා. ඉතින් මේ මෘදු කුසලතා වර්ධනයේට සහකම්පණි කියන්නේ මගේ මට දැනන දේම මගේ වේදනාව සානික්කෙනාගේ වේදනාව මට හඳුනා ගන්න පුළුවන්කමට කොහොමද මේ විහාරස්ථාන ආශ්‍රිත පරිසර නැරඹීමෙන් ඇති වෙන. ඇත්තටම දැන් විෂයක් වශයෙන් సౌందర్య විෂයක් දරුවෙකුට ඉගැන්වීම අනිවාර්ය කළා තියෙනවා අධ්‍යාපන ප්‍රතිපත්තිත් එක්ක ගත්තම ඒ මෘදු කුසලතා සංවර්ධනයට තමයි අපි තාර්කික බුද්ධිය කියන එක වර්ධනය කරනකොට ගණිතය විද්‍යාව වගේ විෂයන් වලින් දරුවෝ අනාගතයට අපි ගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි පහුගිය කාලේ අපිට මතකයි අධ්‍යාපනික වශයෙන් උසස් පෙළ විෂය ධාරාවේදී කලා විෂය පැත්තට නැඹුරු වන පිරිස 50%කින් අඩු කරන්න යම් ක්‍රමවේදයක් ආවා තාක්ෂණ විෂය ධාරාව කියලා. ගැටලුවක් නැහැ අපිට නූතන ලෝකයේත් එක්ක ගැටෙන්නට අවශ්‍යයි සම්බන්ධ වෙන්නට ඕනි. නමුත් අපි දැනගන්නට ඕනි මේ සිතුවම් එහෙම නැත්නම් නර්තන කලාව එහෙම නැත්නම් සංගීතය නාට්‍ය හා රංග කලාව ඉතින් ඊළඟ චිත්‍ර කලාව විෂයක් වශයෙන් මේවාගින් යමක් හදාරනකොට දරුවන්ගේ සිත තුළ ඔය ඔබතුමිය සඳහන් කරපු සහකම්පණය ඇති වෙනවා. ඒ විතරක් නෙමේ මේ චිත්‍ර තියෙන්නේ නිකම්ම ඇහෙන් බලලා ශා නියමයි ලස්සනයි කියලා කියන්න තියෙන චිත්‍ර නෙමේ තියෙන්නේ. මේ චිත්‍රවලට අපි අතුලට කිඳා බහින්න ඕනේ. මේ චිත්‍ර විඳින්න ඕනේ. එතකොට තමයි දැන් අපි ගීතයක් ඇහුවට පස්සේ ගීතයේ ඉතාලම මිහිරී නම් අපි නැවත නැවත මුමුණනවානේ. ওই වගේ තමයි චිත්‍රවලටත් අපි අවධානය යොමු කරොත් එහෙම දරුවෙක් මේ චිත්‍රයේ දිහා බලලා එයා අවධානය ලක් කරගන්න ඕනේ යම් ශෛලියක්. ඊට පස්සේ අත්දවලට මට චිත්‍ර අඳින්න පුළුවන්ද කියලා. ඇත්තටම පුංචි කාලේ ඉඳලා බලන්න ගෙවල්වල චූටි අතදරුවෝ නෙමෙයි සාමාන්‍යයෙන් ඇවිදින්න පුළුවන් වයසේ දරුවෝ ඉන්න ගෙවල්වල බිත්තිවල තියෙන කුරුටු ගී හා සමාන වර්ණ භාවිතා කරගෙන එක එක මේ බලි රූප කියලා අපි කියන්නේ. ඇත්ත වශයෙන්ම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කරනකොට මට දැනෙන්නේ ඒක තමයි සත්‍යය. අපි මේ ඔක්කොම උරුම කරගෙන ඇවිත් තියෙන්නේ. අපි තමයි හැබැයි දරුවන් ලොකු වෙනකොට ඒවා වර්ගීකරණය කළා. මේක මෙහෙමයි මේක මෙහෙම හැබැයි චිත්‍රකලාව සංගීතය හැමදේම නේද ස්වාමීන් වහන්සේ අපි අරගෙන ඇවිල්ලා තියෙන අත මිට මොලෝගෙන ආව දේවල් නේද ඉතින් මේක දෙමාපියන් විසින් උරුම කරලා දෙන රටාවත් එක්ක නූතන ලෝකයට ගලපන්න හදනකොට ළමයාගේ තියෙන මේ මෘදු කුසලතා සහජයෙන්ම පිහිටලා තියෙනවා ගති ලක්ෂණයෙන්ම තියෙනවා අපි තමයි ඒක විකෘති කරන්නේ ඒ නිසා ප්‍රകൃතිමත් කරලා මේ වගේ సౌందర్యාත්මක විෂයන් වෙත දරුවෝ යොමු කරන්න පුළුවන්කම තිබෙනවා නම් ඒවා විඳිනකොට දරුවන්ගේ සිතුවල මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා වගේ දේවල් අපට දැනගන්න පුළුවන් ඊළඟට ඉගෙන ගන්න පුළුවන් මේ චිත්‍රවල තියෙන මේ ලක්ෂණය නිකන් හිතන්න දැන් අපි මේ දෙගල්දොර විහාරස්ථානට ඇවිල්ලා නරඹනවලු ජාතක කතා හයක් තියෙනවා මේ ජාතක කතා හයේ තියෙන සිද්ධි හයක්නේ මේ ජාතක කතාව ගැන අධ්‍යයනය කරනකොට මේ ළමයින්ට මේ බෝසත් චරිතය තුළින් මොනවද අපිට ආදර්ශමත් කරගන්න තියෙන්නේ. එතකොට ළමයා මේ කතන්දරය අහලා මමත් මෙහෙම වුණා නම් කොච්චර හොඳයිද කියලා හිතනවා. මේ පුංචි වයසෙත් තමයි හැම ගුණධර්මයක්ම මේ අපේ ළමයින්ට කියා දෙන්න තියෙන්නේ. ඉතින් එහෙම කියා දෙනවා නම් දෙමව්පිය විදිහට අපි වැඩිහිටියන් යුතුකමක් බවට පත් වෙනවා. මේ ස්ථාන පැරණි සිද්ධාස්ථාන එහෙ නැත්නම් පෞරාණික ස්ථාන මේවා වල තියෙන අධ්‍යාපන වටිනාකමයි ආධ්‍යාත්මික වටිනාකමයි මේ දෙකම හොඳින් පරිශීලනය වෙන්නට ඉතා වැදගත් වෙයි මම හිතනවා අපිට ඊළඟ අවස්ථාවේදී මේ විහාරස්ථානය හා සම්බන්ධ තව තොරතුරු බොහෝමයක් තියෙනවා ඒවා පිළිබඳ අධ්‍යයනය කරනකොට අපි මේ සඳහන් කරපු කරුණු කාරණා කොයි තරම් දුරට ගලපන්න පුළුවන් වේද කියලා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබි. එහෙමනම් අද දෙගල්දොරුව රජමහා විහාරස්ථානයට අපි ඇවිල්ලා ගොඩක් තොරතුරු දැනගත්තා.
දෙගල්දොරු රජ මහ විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම් පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් එන්න ඇති. ඒ වගේම තමයි ඊළඟ අවස්ථාවේ මම යන්න ඕනේ දෙගල්දොරු රජ මහ විහාරස්ථානේ බලන්න කියලා. ඒට අමතරව ශාමණේන්ද YouTube නාලිකාව හරහා ස්වාමින් වහන්සේත් මමත් සඳහන් කළා වගේ අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නේ මේ ලංකාවේ ඒ වගේම ලෝකයට යන මේ අපේ දරුවෝ මේ දරුවෝන්ගේ අනාගතය හැදලා ස්වාමින් වහන්සේ ඒ වගේම මම සහ මේ අපේ නිෂ්පාදන කණ්ඩායම ගන්න මේ මහන්සිය වගේම අනාගතේ අපි අපේ ජීවිතෙන් සමු ගන්නකොට මේ රට බාර ගන්න පුළුවන් ශක්තිමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන තවත් එක් සමාජිකයෙක් බවට ඔබව පත් කරන්න. ඉතින් ඒ නිසා මේක උඩුගම් බලා පිහිනීමක් නොවෙන්නට දෙමාපිය වශයෙන් ඔබත් ඒ වගේම කුඩා දරුවන් වශයෙන් ඔයත් දක්වන මේ සහයෝගයේ දායකත්වය මේ සියල්ල හරිම වැදගත් වෙනවා. එහෙමනම් අද දවසට දෙගල්දොර විහාරස්ථානය ගැන වගේම අපේ ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අපි ජීවිතය පිළිබඳ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මනෝවිද්‍යාත්මකව ගත්තම අපි දන්නවා ගොඩක් ගැටලු අපිට ජීවිතේ එනවා. ඉතින් ස්වාමින් වහන්සේ සඳහන් කළා ජාතක කතා 6ක් ඇතුළත් වෙන මේ විහාරස්ථානයේ ආශ්‍රිත චිත්‍රතුලී. ඉතින් ඒ ගැනත් අපි කතා කරන්න ඕනේ. එතු උන්වහන්සේ සඳහන් කළා තමගේ ජීවිතේට ගොඩක් දේවල් බද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා මනෝවිද්‍යාත්මකව ගත්තම ආදරණීය දුවේ පුතේ අම්මිතාත්තේ අපේ ජීවිතේ එනවා අපිට ගොඩක් ගැටලු. මේ ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්න අන්න අපිට හොඳ තැනක් වෙනවා. මේ වගේ ස්ථානවලට ඇවිල්ලා මේව දැක බලා ගත්තම ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න එක විසඳුමක් විතරක් නෙවෙයි විසඳුම් ගණනාවක් තියෙනවා. ඒකෙන් හරියම විසඳුම තෝරගන්න අපිට ගොඩාක් දුර යන්න ඕනේ. අපේ ළඟපාතම තියෙනවා මේ ශ්‍රී ලංකාව කියන මේ රත්තරන් මව් භූමිය ඇතුළෙම තියෙනවා ගොඩාක් උත්තර. ඒ නිසා ඒ වගේ ස්ථාන ගැන වගේම දෙගල්දොර විහාරස්ථානෙත් මේ ස්වාමින් වහන්සේ සමග නැවත දවසක එක්කලා අපි ළඟදීම මේ විහාරස්ථානයේ තියෙන සෙසු වටිනාකම් වගේම රජ කාලේ කොහොම මේ විහාරස්ථානේ තියෙන්නේ නැතිද මේ ප්‍රදේශය කොහොම තියෙන්නේ නැතිද කියන ගොඩක් ජන ප්‍රවාදත් එක්ක අපි එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් තවත් දවසක ඉතාම ළඟදී අපි හමු වෙමු. එතකන් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටත් අපේ කෘතවේදීත්වය පළ කරනවා. මේක ඉතා වටිනා අවස්ථාවක්. ඉතාම කෙටි දැනුම් දීමකින් ඔබ වහන්සේ අපිට මේ ලබා දීපු මේ වටිනා තොරතුරු අනාගතේ පරම්පරාවකට අපි දුන්නේ මේ දේ. ඒ නිසා ඔබ වහන්සේටත් ගොඩාක් පිං. ඒ වගේම අපේ නිෂ්පාදන කණ්ඩායම අදට සමුගෙන තව දවසක ළඟදී මෙනවා ඔයාව හමු වෙන ශාමණේන්ද YouTube නාලිකාව හරහා. සුබ දවසක්.